ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟයේදී විරාත් කොහලිගේ උඩ පන්දුවකට ලබා දුන්න තෙවෙනි මිනිසුරු තීරණය සම්බන්ධයෙන් මෙවිදි දැඩි විවේචන එල්ල වෙමින් තියෙනවා. කේශව් මහරජා එවපු පන්දුවක් කොහලිගේ පිත්තේ වැදිලා කඩුළු රකින ක්‍රීඩක ක්වෙන්ටෙන්ටි කොක් උඩ පන්දුවක් ඉදිරියට රැකගත්තා කියලා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ඉල්ලීමක් කළා. ඒත් ප්‍රධාන මිනිසුරු කුමාර ධර්මසේන එක නොදෙවි යාමක් කියලා සංඥා කළා. ඒත් කඩුළු රකින ක්‍රීඩකයා වගේම තනතිරුව ආසන්න හිටපු ක්‍රීඩකයන් සියල්ලම බොහොම විශ්වාසයෙන් මිනිසුරු තීරණය අභියෝගයට ලක් කළා. තෙවෙනි මිනිසුරු අදාළ සිදුවීමේ රූපරාමු පරීක්ෂා කරද්දී පන්දුව පිත්ත ආසන්නෙන් ගමන් කරද්දී පන්දුවේ ගමන් මාර්ගය වෙනස් වෙනවා කියලා පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඒ තල්රාජ් නැත්තම් පිත්ත පන්දුව වැදුණු බවට ශබ්ද තරංග වලින් පෙන්වද්දී එහි පන්දුව පිත්තේ වදිනවා කියලා සඳහන් වුණේ නැහැ. මේක සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පුදුමයට පත් වුණා කියලා ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්න තිබුණා. අඩුමතරමේ විරාත් කොහලි පවා මේ තීරණය ගැන විශ්වාසයෙන් නෙවෙයි හිටියේ කියලා පැහැදිලිව දකින්න ලැබුණා. තීන්දුව දුන්නට පස්සේ කඩුළු රකින ක්‍රීඩක ක්වෙන්ටින් ඩි කොක් විරාත් කොහලිට අපහාසාත්මක හිනාවක් දාලා බෝලේ බැට් එකේ වැදුණා නේද කියලා අහපු විදිය කැමරාවේ සටහන් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ තරඟයේ එක් අවස්ථාවක ශ්‍රේයස් අයර්ගේ පිත්තේ නැවතී ගියපු පන්දුවක් හතර සීමාව ඉක්මවලා ගියා. ඒ වෙලාවේ විනිසුරු පෝල් රයිෆර් අතිරේක ලකුණු හතරක් කියලා සංඥා කළාම විරාත් කොහලි බොහොම තරහෙන් විනිසුරු ළඟට ඇවිත් විරෝධය පළ කළා. ඊට මොහොතකට පස්සේ විනිසුරු වල තමන් ලබා දීපු සංඥාව වෙනස් කරලා ඒ පිත්තේ වැදුණු ලකුණු හතරක් කියලා සටහන් කළා. ඒත් පුනරූපණ වලින් එක පිත්තේ වැදුණු පන්දුවක් නෙවෙයි කියලා පැහැදිලිව පෙනුණා. ගොඩක් විස්තර විචාරකයන් පවා විරාත් කොහලිගේ හැසිරීම ගැන හරි ඉන්දියාවට වාසි වෙන තීරණ ලබා දීම ගැන හරි වචනයක්වත් කතා කරනවා අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ විදිහට විවේචනය කරන්න ගියොත් Tamanට IPL කොන්ත්‍රාත්තුව අහිමි වෙයි කියලා ගොඩක් විස්තර විචාරකයන් නිහඬව ඉන්නව වෙන්න පුළුවන්. මේ විදිහට විනිසුරු වරුන් වගේම තාක්ෂණය පවා ඉන්දියාවට වාසි වෙන විදිහට මේ පරලෝක කුසලානේදී පාවිච්චි කරනවා කියන චෝදනාව මේ වෙද්දී බොහොම දැඩිව එල්ල වෙමින් තියෙනවා. ICC බලාගෙන හිටිද්දී මහදවල් වංචා වෙනවා නම් ඒක ඉතාම බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ස්වාධීනත්වයට ඒක විශාල හානියක් කරනවා. අද විරාත් කොහලිගේ උපන්දිනය නිසා ඔහු ලබාගත් ශතකය ICC එකෙන් කොහලිට දුන්න තෑග්ගක් කියලා ප්‍රේක්ෂකයන් ඉතාම අපහාසාත්මකව මේ සිදුවීම වලට ප්‍රතිචාර දක්වනවා. මීට කලින් එංගලන්ත එක්ක තරඟයේදීත් විරාත් කොහලිට ශතකය ලබා ගන්න අවසන් මොහොතේ වයිට් පන්දුවක් ලබා නොදීමත් තවත් එක සිදුවීමක්. ඉතිහාසයේ මුල්ම වතාවට ලෝක කුසලාන තරඟාවලියකදී ICC ස්වාධීනත්වය ප්‍රශ්න කරන තැනට පත් වෙලා තියෙනවා. ඇතැම් මිනිසුරු තීරණ තරඟවලට ලබා දෙන තනතිරු වගේම ප්‍රේක්ෂකයන්ට සිදුවෙන අසාධාරණකම් ගැන ICC එක හරිහමන් තීරණයක් ගන්නෙ නෑ කියලා මැදිහත් ප්‍රේක්ෂකයන් චෝදනා කරනවා. මෙවිති ලෝකයේ වැඩිම වත්කම් සහිත ක්‍රිකට් ආයතනය විදිහට ඉන්දියානු ක්‍රිකට් ආයතනය ICC තනතුරු ගණනාවක් වගේම බලතල විශාල ප්‍රමාණයක් තමන් අතට අරගෙන තියෙනවා. ඒ විදිහට ICC ඉන්දියාවේ ආධිපත්‍යයට යටත් වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාව සාධාරණව හෝ ස්වාධීනව ක්‍රියාත්මක වෙයි කියලා නම් හිතන්න අමාරුයි. ලෝක කුසලානේ වගේම පිටියේ නැවුම් සහ වැදගත් තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් විත් හිමාචි channel එක subscribe කරලා තියාගන්න.